සුබ සන්ධ්‍යාවක්. හයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. කාල ගුණය තවමත් අකාරුණිකයි. වැස්සෙන් හා නාය යෑමෙන් ජන ජීවිතයට බාධා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛත්වය දුන් අධ්‍යාපන ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නයි ජනපතිගෙන් ප්‍රකාශයක්. විපක්ෂ නායක ධුරය සජිත්ට එජාපයෙන් තීරණයක්. රට හදන සෞභාග්‍යයේ දැක්මට කැබිනට් අනුමැතිය. ප්‍රංශයේ දැවැන්ත වැඩ වර්ජනයක් ඇරඹේ. ඉදිරියේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එවිට තාවකාලික තද සුළං සහ අකුණුද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. අපි දිවයිනට බලපාන වැසි සත්ත්වයේ වැඩිවීම අපේක්ෂා කරනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, ඊට අමතරව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල තවදුරටත් උදේ කාලේ ඉඳන්ම අඳුරු ස්වභාවයක් ඇවිල්ලා කඩින් කඩ වැසි හෝ කිගුණ සහිත වැසි ඇති වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ කිගුණ සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා යාපනයේ කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, තිරිගුණාමලය, අම්පාර, මඩකලපුව, මොන්රාගල, නුවරඑළිය ඒ වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. සබරගමු, මධ්‍යම සහ බස්නාහිර වගේ පළාත්වල තදවැසි බලාපොරොත්තු වෙනවා. මුහුදේ කාලගුණය ගත්තම දිවයිනට නිරිත දිග සහ දකුණු සහ ගිනිකොන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු වල තදවැසි අපි අපේක්ෂා කරනවා. වැසි සමග තාවකාලිකව එම මුහුදු සීමාවල තුලගේ වේගයත් වැඩි වෙනවා. මුහුද රළු වීමේ තත්ත්වයනුත් තියෙන්න පුළුවන්. හෙට සහ අනිද්දා වගේ දිනවලදී සාපේක්ෂව තාවකාලිකව මේ වැසි තත්ත්වය අඩු වුණත් හැබැයි අටවෙනි දැන් නැවතත් අපිට පේනවා මේ බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ 15 අයිගෝලේ කැළඹෙන ස්වභාවය. 8 වෙනිදායින් පස්සේ තවදුරටත් වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා. බණ්ඩාරවෙල සහ දියතලාව අතර ඔබොඩැල්ල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට කඩාවැටුණු පස්කන්ද ඉවත් කිරීමේ කටයුතු මෙවැනි විටත් සිදු කෙරෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ. මෙම නායාම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය දහවනේ දියතලාව දක්වා සීමා කෙරුණා. දුම්රිය මගින් දියතලාව දුම්රස්ථානයේ සිට බස්රතවලින් බණ්ඩාරවෙල දුම්රස්ථානයේ දක්වාත් එතැන් සිට වෙනත් දුම්රියකින් බදුල්ල දක්වාත් ප්‍රවාහනය කෙරෙනවා. නායාම නිසා වසා දමා තිබූ බිබිල ලුණුකල මාර්ගයේ එක්මන් තීරුවක් මෙවැන විට විවෘත කර තිබෙනවා. බැකෝ යන්ත්‍ර මගින් මාර්ගයේ පසිවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා. මේ අතර බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 10-90 ප්‍රදේශයට විශාල පස්කන්දක් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා. එම නායාම ජංගම දුරකථනයක සටහන්ව තිබුණේ මෙසේයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආපදාවටපත් ජනතාවට පිසු ආහාර සහ සෙසු පහසුකම් ලබා දීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවට අදාළ නිලධාරීන් පවසනවා. ඔවුන්ට තවදුරටත් සහන සැලසීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණේ දිසාලේකම් මාණික්කම් උදේකුමාර් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. අවතැන් වුවන් කඳවුරු කිහිපයක නතර කර තිබෙනවා. දිවයින පුරා ජලාශ රැසක ජලමට්ටම් ඉහළ ගොස් තිබෙනවා. පහත් බිම්වල ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. උල්හිටිය රත්කිඳ ජලාශයේද සියලු වාන්දුරට විවෘත කර තිබෙනවා. යාන්නොය පිටාර ගැලීමෙන් කහටකස් සිගිලිය අවට ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නාවික හමුදාවේ මැදිහත් වීමෙන් සිරවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය දිස්ස විතාරණ මහතා එම කටයුතු සිදුවන අයුරු සොයා බැලුවා. මේ අතර අයහපත් කාලකුණයත් සමග ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. අවවාදාත්මක නිවේදන කෙරෙහි නිරන්තරයෙන් සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානයේ ඉල්ලා සිටින්නේ. මේ වෙන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන මගින් අනිකුත් කළ තියෙන නිවේදන අනුව රතනපුර දිස්ත්‍රික්කයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලට එම නායම් නිවේදනය තවදුරටත් දික් කිරීමක් සිදු කළ තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේදී වලපනේ ප්‍රදේශයට රතු නිවේදනයක් නිකුත් කළ තියෙනවා. හඳුනාගත් අවදානම් ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම ප්‍රදේශවලින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයටත් මෙම රතු නිවේදනය නිකුත් කළ තිබෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කිරීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම ඉතාමත්
තවත් වැඩිගත් වෙනවා. නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශ වලින් ඉවත් වෙන්න දිස්ත්‍රික්ක 19ක ප්‍රමාණයක් පීඩාවට පත් වුණා ජනතාව. පවුල් 9175ක පුද්ගලයන් 30838 දෙනෙක් පීඩාවට පත් වුණා. නිවාස 11ක් පූර්ණ හානි සහ අර්ධහානි 358ක් වාර්තා වෙලා තිනවා. ආරක්ෂිත ස්ථාන 31ක් පුරා පුද්ගලයන් 2081ක් රඳවා තිබෙනවා. සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිස්ත්‍රික් ලේකම්තුමන්ලා වෙත ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් අඛණ්ඩව මූලමය ප්‍රතිපාදනයන් සම්පාදනය කරනවා. 117 දුරකථන අංකය හෝ 26712 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රමුඛත්වය ලබා දුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. ජනාධිපති කාර්යාලය පැවති සාකච්ඡාවකට එක් පෙමිණි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ආයතන නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සඳහා ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබෙනවා. තාක්ෂණීය මුල්බූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරුපරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. විභාගය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදී දරුවන්ගේ කරමත පැටවී ඇති ඉසිලිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. රටේ අවස්ථා මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශ සහ විෂය මාලාවන් සැකසී ඇති ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා. අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නා. එමෙන්ම පුරප්පාඩු පවතින ආයතනවලට ගැලපෙන අයුරින් රැකියා විරහිත උපාධිධාරීන් පුහුණු කර ඊට යොමු කිරීමට කඩිනම් පියවර ගත යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පසුගිය වසරේ අපොස උසස් පෙළ සමත් දරුවන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. කෙටි කාලින වශයෙන් රටට අවශ්‍ය ශ්‍රම බලකාය බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. රැකියා වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ගුරු විද්‍යාපීඨ සහ හෝටල් පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුයි. මඩකලපුව විශ්වවිද්‍යාලය ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එක්කර ජාතික සම්පතක් ලෙස ප්‍රයෝජනට ගැනීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාලවලට ලබා දීමට කාලය එළඹැති බවද මෙහිදී පෙන්වා දුන්නා. තවත් කරුණු රසක් සාකච්ඡා කරනු අතර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, දලස් අලහප්පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිට යන මහතුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මැද පෙරදිග රටවල තානාපතිවරුන් හා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසන්දේ නියෝජනය කරන රටවල තානාපතිවරුන් මෙම හමුවට එක්ව සිටියා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සෑම විටම ලැබෙන බවත් සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කළා. ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමි රාජ්‍යයන් රටවල තානාපතිවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මේ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහිද් මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අර්ලිගා මන්දිරයේ පැවති මෙම හමුවට ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඕමාර් අබ්දුල් රසක් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබෙනවා. එය අද පැවති එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී. එහිදී ගත් තීරණ පිළිබඳව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා හැටියට ඒකමතිකව පත් කරා. සාකච්ඡා කරලා අවසාන තීරණයකට එළඹෙන්න පක්ෂ ප්‍රතිසංවිධානය කරන්නේ කොහොමද, පක්ෂ අලුත් වැඩපිළිවෙළ මොකක්ද කියන එක සම්බන්ධ සතියක් ඇතුළත තීරණයක් ගන්න එකඟ වුණා. මතුවා නායකත්වය තියාගෙන විපක්ෂ නායක ධුරය විතරද? නෑ, ඒක පක්ෂ ප්‍රතිසංවිධානය ලබන සතියේ ඉවරයක් කරනවා. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කළා විපක්ෂ නායක හැටියට. ඒක සියලු දෙනා ඒකමතිකව පිළිගත්තා. නායකත්වයේ වෙනසක් වෙන්නේ නැද්ද එතකොට? නෑ, මම හිතන්නේ ඒක අපි අදාළ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒක අපි කරගෙන යනවා. නමුත් පාක්ෂිකයෝ ඉල්ලන්නේ බා නායකත්වයේ වෙනසක් නේද? නෑ නෑ, අපි පක්ෂයක් හැටියට අදාළ තීන්දුව සාමූහිකව ගන්නවා. නමුත් බහුතර මහින් මන්ත්‍රීවරුන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ලබා දෙන්න කියලා නේද? නෑ, මම හිතන්නේ ඒක මාධ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි, ඒක පක්ෂය අපි ඒකමතිකව තීන්දුව ගන්නවා.
නායකත්වය මෙතනින් අපි ගන්න බෑ කෘත්‍ය අධිකාරි මණ්ඩලයට කැඳවන්න ඕනේ. ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ වුණා. ඒ අනුව ඒ වෙනස්කම් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා කෘත්‍ය අධිකාරි මණ්ඩලයත් මන්ත්‍රී කණ්ඩායමත් අපි එකතු කරගෙන සති දෙකක් තුනක් තුල ඇතුළත ඒ සම්බන්ධව තීන්දුව తీර ගන්න. රට හදන සෞභාග්‍යයේ දැක්ම දසවැදෑරුම් වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය හිමි වුණා. අද පැවති කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා. රට නැවත ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමේදී පළදායි පුරවැසිය සතුටින් ජීවත් වෙන පවුලක් විනයගරුක සාධාරණ සමාජයක් සෞභාග්‍යමත් දේශයක් කියන චතුර්විධ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා දසවැදෑරුම් ප්‍රතිපත්තියක් මේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සනිටුහන් කරලා තිබෙනවා. මෙම ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ වැඩ කරන රටක් බවට පත් කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව තමයි මෙහි ඉදිරිපත් කරලා තිබෙන්නේ. වැලි ගල් හා පස් ප්‍රවාහනය සඳහා පමණක් දැනට බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. හැබැයි වැලි ගොඩ දැමීමට ගංගාවල් දිම කිරීමට එහෙම කිසිදු අවසරයක් ලිහිල් කිරීමක් සිද්ධ වෙලා නැති බව බොහොම අවධාරණයෙන් යුතුව මම කියන්න කැමැති ලබන කැබිනට් මණ්ඩලයේදී ඒ තීන්දුව ඇතිවන ප්‍රතිඵලය පුළුල් ලෙස විමර්ශනය කරලා මේ කැබිනට් තීරණය ස්ථිර ලෙස දීර්ඝකාලීනව ප්‍රවාහනය ලිහිල් කරනවාද කියන තීන්දුව ගන්න. අධ්‍යාපන පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. අධ්‍යාපන අමාත්‍ය දළ සලප්පෙරුම් මැතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. මේ විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට පරිවර්තනය කරලා එහි ඉගෙනුම ලබන සියලුම දරුවන්ට අවුරුදු 4ක ප්‍රායෝගික පුහුණුවක් සහිත උපාධි පාඨමාලාවක් බවට පත් කළා. උපාධිධාරී පුහුණු ගුරුවරු බිහි කිරීමේ ආරම්භය සනිටුහන් කරා. රටම ලස්සන කරන පවිත්‍ර ලංකා වැඩසටහන කැබිනට් මණ්ඩලය අනුමත කළා. පරිසරය සුරකින්න, ඩෙංගු මඩින්න දරුවෝ රකින්න, කසල කළමනාකරණය කරන, රට ලස්සන කරන, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා සංවිධාන, මහජන සහභාගීත්වය ඇතු රට පුරා ක්‍රියාත්මක කිරීම සඳහා වෙන පවිත්‍ර ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. අපොස උසස් පෙළ හදාරන පාසල් සිසුන්ගේ නිල ඇඳුම් වවුචර් පත්වල ප්‍රතිපාදන වැඩි කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ වවුචරය ලබා දෙනවා ඒත් එක්කම අමතර ප්‍රතිපාදනයක් වෙන්වුණා. උසස් පෙළ සිසුන්ට මෙතෙක් ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණය ඒ ඇඳුම ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වෙලා තිබුණා. ඒ නිසා උසස් පෙළ සිසුන්ට වැඩිපුර ප්‍රතිපාදනයක් ලබා දෙන්නටත් අනුමත වෙලා තිබෙනවා යෝජනාව. ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඈත අතීතයේ අපේ රටේ තිබුණා. නමුත් අපට කොතනකදී හෝ වැරදී තිබෙනවා. වරදට දෝෂාරෝපණය කරමින් පසුතැවෙනවාට වඩා වැරදුණු තැන් නිවැරදි කරමින් ඉදිරියට යාමටයි අපේ රටේ තරුණ පරපුර අද කල්පනා කරන්නේ. මේ දැක්මෙන් යුතුව රට සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පුරන් කුමරු අස්වද්දන අපේ කාලයේ වීරයන් පිරිසක් ගැන ඔබට කියන්න නිමේෂ චමත් සූදානම්. කටින් බතල හිටමන මිනිස්සු ඕන තරම් අපිට සමාජය තුළේ දකින්න පුළුවන්. සමාජ මාධ්‍ය ගත්තත් රට හදන්න උපදෙස් දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි රට යන ගමන් මාර්ගය වෙනස් කරන්න එක පුංචි පියවරක් තියෙන මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද? ඒ අතරිනුත් තරුණයෝ හරිම අඩුයි. මම මේ කතා කරන්න යන තරුණයා තමන්ගේ තරුණකමට අර්ථයක් එකතු කරපු අපේ කාලේ වීරයෙක්. නම කියන්න කලින් පුරන් කුඹුරු අස්වද්දමු කියපු සැනින් අපි රටේ ඕන කෙනෙක් දැන් ඔහුව දන්නවා. ඔහු තමයි නාලක සේනාධීර කියලා කියන්නේ. අපේ තරුණ පරම්පරාවට අභිමානයක් අරගෙන ආපු නාලක, කොහොමද ජීවිතේ? අයිබෝවන් අයිබෝවන්, ඉතාමත්ම සාර්ථක තරුණ කාලයක් ගත කරනවා කියන හැඟීම මම නිමේෂ් කතා කරද්දී මෙතන එන්න කලින් හිතුණා. ඒක මට දැනෙලා තියෙන මේ වෙනකොට ඉතාම සරල සාමාන්‍ය විදිහට කරන්න පුළුවන් දේ නිශ්චිතව කරමින් හොඳ වගකීමක් ඉටු කරන කාලයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. හොඳයි නාලක, ගොඩ ඉඳගෙන සැප විඳින්න පුළුවන් තරුණෙක් නේද? ඇයි මේ එහෙම පුලුවන්කම තියාගෙන මඩට බහින්න හේතුවේ? ඇයි මඩත් එක්ක ගැටෙන්න හේතුවේ? ඔව්, ඇත්තටම මේකට වග කියන්න ඕනේ අපේ ගමේ කට්ටිය. මොකද අපේ ගමෙන් තමයි මේක එළියට එන්නේ. ශ්‍රී ලංකාවේ සීලුම දෙනා එකමුතු වෙලා, ලෝකවාසීන් එකමුතු වෙලා අපි මේ වැඩේ කරා අන්තර්ජාලය හරහා. ඒ දෙක කර පෙන්නු කාලයක මෙසේ අපි හමු වුණා. නාලකේ හිතට මුලින්ම කොහොමද මේ වගේ අදහසක් එන්නේ? විශ්වාසයක් තිබ්බද මේක පටන් ගන්න පුළුවන් කියලා, සාර්ථක වෙයි කියලා අපේ රට ඇතුලේ?
ඇත්තටම අපේ රටේ මේ ගහේ කටුකොමත් උල් කරන්න ඕනේ නිමේෂ. ඒ කියන්නේ මේකේ උපතින් ගොවියෝ තමයි ඉන්නේ. මම බොහොම ස්තුතිවන්ත නිමේෂ මෙතෙන් පැමිණීම පිළිබඳව සමාජයෙන් අනිවාර්යෙන් ප්‍රතිපකාරයක් නැත්නම් ප්‍රතිඋත්තරයක් හම්බ වෙනවා මේ කරන්න පුළුවන් කියන එක. නාලකලා එකට එකතු වෙලා අපේ රටේ අලුත් රැල්ලක් අලුත් නැම්මක් හැදුවා. කොහොමද මේ තරුණ තරුණියන්ගෙන් ඒ කියන්නේ අපේ પરම්පරාවෙන් තියෙන සහයෝගය සහ ඔවුන්ගේ ප්‍රතිචාර කොහොමද ඔබ මේ කරන වැඩේ ගැන? ඇත්තටම විශිෂ්ට ප්‍රතිචාර තියෙනවා සහ එක කරලා පෙන්නලා තියෙනවා. ශ්‍රී ලංකා පුරාම තරුණ තරුණියෝ නිමේෂ වෙනකොට කුමරට බහින කාලයක් උදා වෙලා තියෙනවා. ඔබ අපි දන්න තරමින් වැඩිපුරම ආමන්ත්‍රණය කරන්නේ අපේ රටේ තරුණ પરම්පරාවට. අලුත් රැල්ලක් නිර්මාණය කරපු තරුණෙක් විදිහට අපි බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් මම කියන්නේ තරුණ තරුණියෝ බලන් ඉන්නවා වැඩි. මොකද තරුණ තරුණියෝ හුඟක් වෙලාවට කරන්නේ තව කවුරු හරි කීපු දෙයක් හෝ කරපු දෙයක් පිළිබඳව තවදුරටත් පවත්වාගෙන යෑමක් පමණයි. තරුණ පරපුර නැගිරින්න ඕනේ කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ කෘෂිකර්මාන්තය ගැන අපේ ගොවිතැන ගැන අපේ උරුමයන් ගැන කතා කරන නාලක ජීවිතය ගැන මොකද හිතන්නේ? ඔව් ජීවිතය කියන්නේ මොහොතින් මොහොත සුන්දර වෙන දෙයක්. කාබනික ගොවිතැන තුලින් තවදුරටත් සුන්දර ජීවිතයකට යන්න පුළුවන්. අවසාන වශයෙන් අපේ රටේ මිනිස්සුන්ට මොකක්ද නාලක සේනාධීර කියන තරුණයා කියන්නේ? ඔව් එක පැයක් ඔබගේ කුඹුරට නැත්නම් ඔබගේ ගෙවත්තට හිත යොමු කරන්න. වර්තමාන ශ්‍රී ලාංකික පුරවැසියනි මම ඔබ සිරිඳුන වැඳලා ඉල්ලන්නේ අන්න ඒ වගකීම නිසලස අඳුනා ගනිමින් මේ භූමියේ ඒකදේශික දේ වගා කිරීමෙන් නැවතත් අපේ රට සම්ප්‍රිතනකට ගන්න කියලා. අපේ රටේ කොල්ලෙක් අද්දක එකතු කරලා ඔබට වැඳලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන්නේ අනේ මට ඡන්දෙ දෙන්න කියලා නෙමෙයි. මගේ රට වෙනුවෙන් එක පැයක් ඔබේ ජීවිතේ එක දවසකින් එක පැයක් යොමු කරන්න කියලා. යොදවන්න කියලා. අපි තාමත් පරක්කු නැහැ. අපිට නැගිටින්න පුළුවන්. අලුත් බලාපොරොත්තු ගොන්නක් අපේ ඉස්සරහා තියෙනවා. එකතු වෙන්න මේ අලුත් රැල්ලට, අලුත් නැම්මට. අපි හැමෝම එකට එකතු වෙලා අපේ මේ සුන්දර ශ්‍රී ලංකා ද්වීපය මේ ලෝකයේ අංක එකට අරගෙන යමු. ඒක අපිට කරන්න පුළුවන්. රාජ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය රාජකාරී ආරම්භ කළා. තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දුමින්ද දිසානායක මහතා සිය රාජකාරී ආරම්භ කළේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සිය අමාත්‍යංශයේදී. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. එනම් තරුණ හෘද අමාත්‍යවරයා විදිහට අපිට ලැබෙන විෂයපතය තුළ මේ රටේ සමස්ත තාරුණ්‍ය පිළිබඳව අපිට වෙනදා හිතුවට වඩා වෙනස් වූ විදිහකට අපිට හිතන්න අද සිද්ධ වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රටේ අති දැවැන්තම විෂයක් කාර්යභාරයක් මට බාර දීම සම්බන්ධව එතුමාට විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද දැඩි නායකයෙක් කෙලින් තීන්දු ගන්න නායකයෙක් එවැනි විශ්වාසයක් මන් තුළ තිබීම පිළිබඳව මමත් බොහොම සතුටුයි. මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් පීද සිල්වා මහතා සිය රාජකාරී ආරම්භ කළේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදෙහි. මෙම අවස්ථාවටද මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා. අපි මේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වුණොත් තමයි මේ රටේ අනෙකුත් සියලු සම්බර්ධන කටයුතු කරන්න හැකි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අමාත්‍යංශය යටතේ අපිට කළ හැකි යම් කාර්යභාරයක් කරන්න තියෙනවා නම් ඒ කාර්යභාරය නොපිරිහෙලා අතිගරු ජනාධිපතිතුමාගෙත් ඒ වගේම අතිගරු අග්‍රාමාත්‍යතුමාගෙත් අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් ආකාරයට ඉෂ්ට කරනවා කියන කාරණේ වගේම යුක්ත මේ අවස්ථාවේ ප්‍රකාශපත් කරනවා. උතුරුමැද පළාත් නව ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය දුරේ රාජකාරී ආරම්භ කළා. පොලිස් විශේෂ උත්තමාචාර්යකින් අනතුරුව ආගමික වතාවත් මැදෙහි ඔහු වැඩබහර ගැනීම සිදු කළා. උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. පරිසර පොලිස් ඒකකවල රාජකාරිය නිරත නිලධාරීන් 180 දෙනෙකුට යතුරු පැදි ප්‍රදානය කිරීම පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදු වුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. චීන රජය ඩොලර් මිලියන 75ක මුදලක් වැය කරමින් මීට දායකත්වය ලබා දී තිබෙනවා. අපි සහතික වෙනවා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවන විදිහට හමුදාවල් පොලිසිය ඒ හැම කෙනෙක්ම බොහොම කල්පනාවෙන් ගඩයට කටයුතු කරනවා. මොකද දැන් දෙසැම්බර් මාසේ බොහෝ දෙනෙක් උත්සව වලට සහභාගී වෙනවා. ඉතින් ඒතකොට අපිට විශාල වගකීමක් තියෙනවා රජයේ විදිහට, හමුදාවන් විදිහට, පොලිසිය විදිහට ඒ හැම කෙනෙක්ගෙම ආරක්ෂාව සහතික කිරීම පියේ වගකීම නොපිරේලා ඉටු කරන්න බැඳී සිටිනවා. එක එක ඉඳලා නොඑක් බොරු වංචා කරලා පිටරටවලට පැනහාමේ සූදානමක් තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමාලා මොනවද පියවර දරන් තින්නේ? ලැබිලා තියෙන පැමිණිවල වලට අනුව අපි පොලිස් පරීක්ෂණ කරනවා. පැමිණිල්ලේ පහුගිය කාලේ පොලිසියට CID එකට ලැබිච්ච ඒවා බොහෝ ගණන තියෙන විභාග කළ නැතුව සාධාරණ පැමිණිලි නම් ඒ ගැන විභාග අපි පටන් ගන්නවා. දැනටමත් සමහර ඒවා පටන් අරගෙන තියෙනවා. දේශපාලන පරිගණීම් වලට කරන පැමිණිලි තියෙනවා නම් ඒවා අපි සැලකීමට ගන්නේ නැහැ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නව තාක්ෂණය සමග එක්ව ඉදිරියට යාමට පොලිසියට පාර්ශව රැසක සහය ලැබී ඇති බවයි. පොලිසිය අනිකුත් අවශ්‍යතාවයන් ඉදිරි කාලයේදී ලබා දෙන බවට තානාපතිතුමා සඳහන් කරා. පොලිසිය අලුත් තාක්ෂණය භාවිතා කරගෙන පොලිසිය රාජකාරී කිරීම සඳහා අවශ්‍ය උපකරණ පහසුකම් ලබා දෙන බවට එතුමා සඳහන් ප්‍රකාශ කරා. සියලුම පොලිස් ස්ථානවල අවශ්‍යතාවයන් සඳහා මොටර්සයිකල් ලබා දෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයකට හවුසි කිරීම සම්බන්ධව හවුසි කිරීමක් නෙවෙයි සියලු ආයතන වලට මේ හමුදාවට පොලිසියට එක එක මාධ්‍ය ප්‍රතිසංවිධාන දැන් ක්‍රීඩා පුවත්. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ මීටර් 100 කඩලු මතින් දිවීමේ කාන්තයි සව්වේ රන් පදක්කම දිනා ගැනීමට ලක්ෂිකා සුගන්දි සමත්ව තිබෙනවා. ඒ සමගම දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ තොරතුරු ගෙනෙන්නේ හි සිටින අපනියෝජිත චතුක දිවාශන. දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 5 වන ක්‍රීඩා දිනයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාල දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සිංහ දජය ඉහළින් නෙළ දෙවන්නට සමත් වුණා. අද උදෑසන පැවති තරගවලදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ අතරේ මීටර 400 තරගයේ සව්වේ කාන්තා සහ පිරිමි ඉසව් දෙකේම රන් පදක්කම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. මීටර 100 කඩලු මතින් දිවීමේ කාන්තා තරගයේ සව්වේ රන් පදක්කම හිමිකරගත්තේ මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වටිනාම ක්‍රීඩිකාවට හිමිකම් කිව් ලක්ෂිකා සුගන්දි. මීටර 100 කඩුලු මතින් දිවීමේ කාන්තායි සව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ලක්ෂිකා සුගන්දි සමත් වුණා. ඒ සඳහා ගත වූ කාලය තත්පර 13.68යි. ඉමිසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඉරිෂානි රණසිංහයි. එය ඒ සඳහා ගත කළ කාලය තත්පර 14.18යි. මෙ අතර මීටර 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔෂාන් දම්මික සමත් වුණා. එමෙන්ම පිරිමි මීටර 400 ඉසව්වේ රන් පදක්කම අරුණ දර්ශන දිනාගත් අතර ලක්මාල් ප්‍රියන්ත එම ඉසව්වේ රිදී පදක්කම හිමි කරගත්තා. මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දිල්රුක්ෂි කුමාරසිංහ එම ඉසව්වත් ජය ගැනීම සමගයි. තුන්පින්ම කාන්තා ඉසව්වේ රන් පදක්කම හෂිනි පබෝදා දිනාගත් අතර එම ඉසව්වේ රිදී පදක්කම විදුෂා ලක්ෂානි හිමි කරගත්තා. කපිල ලියනගේ ආසිරි සොයිසා සමගින් මම චතුක දිවාශන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන නේපාලයේ කාත්මණ්ඩු නුවර සිට. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk